शाखा अभिमान के अम्मा उन्हें आटा पुड़ी काली दंबा लगा ते लॉयड ने ठेंगे भी इल्ला मैं अभिमान की जीविते तीरने का अंधाधने के मासादार नहीं कोहेते नहीं का पाटक कड़ा पाते ला थमाए इन्हें भेम कीना आटा नवत लॉयड कोंद किलिं त्यान तीन्दु तीरने का अभिमान के न तीन्दु तीरने का पुलानी लॉयड तमी कोहेती ना आप विशाखा नहीं भाई अभी बलम को जननाथ अनागत बलापुर किसी में ඔය අපේ පූජායි අභිමනුයි අතර තිබ්බ ෆෑක හඩල දැම්මෙත් ඔය කෙල්ල මේ කම්පැනි එක මේ තත්ත්වයට පත් කරෙත් ඔය කෙල්ල අභිමනුත් ඉතින් හොඳයි වගේ පෙන්නන් හිටියට ඔය පෙන්නන තරම් හොඳක් නෑ ඔයාට පස්සේ දවසේ හිටියේ ඔයා වැරදි තැනට වැරදි කාලේ ආවේ කියලා මිස්ටර් මාලන් නොහොම කියද්දි මට නම් බයත් හිතෙනවා भाई वेंड तो इब्बे मेकअट एंड इससे लाम। वही अभिमन दाहाई टे गनंग करने बेरी सुद्धवंते वागे हिटिया टे। गैनुलमाय में किया कमारुए दे हम्मा। मैं भाई मा वही अत परिश्रमिंग है। मैं तार गमीन न पसंद पाऊँ। अने मैं मनवाद किया ने मिस्टर मालन। मटरा मैं किसी में दया तेरे ने। එක පාරටම තේරෙන්නේ නැති ගොඩාක් දේවල් වඩ පස්සේ තේරෙයි. හැබැයි එක දෙයක් මතක තියාගන්න. ඔය හොර පූස වගේ ඉන්නේ උපාසකයෝ නෙමෙයි කියලා හිතාගෙන පරිස්සමට වැඩ කරන්න. හ්ම්. ඊපාර මොනවද කල්පනා කරන්නේ? නෑ මිස්ටර් මාලන් මේ මහීමා හැම දෙයක්ම මට තේරුම් කරලා දෙන්න බෑ. තේරුම් ගැනීම ඔය අසතුයි. හැබැයි මොන හරි දෙයක් තේරුම් ගන්න පරක්කු වුණොත් වෙන්න තියෙන දේවල් වෙලා තියෙනවා. ඔන්න මං කලින්ම අනුතුරු අංගවල මගේ යුතුයකම කරා. හරි? Thank you.
දෙයක් කරලා ඉක්මනට මෙතනින් මාරු වෙනවා. අත මිනිසු දැක්ක දෙයට අපි ජරාව කනවා කියලා. නිදාසේ අපේ සල්ලි වලින් කණ්ඩ බොණ්ඩ බැරි ජොබ් එකනේ බං අපි කරන්නේ. හලෝ. ආ දේවක පුතේ මම විජේරත්න සර්. ආ සර් මොකද මේ හදිස්සිය? මේ මට පොඩක් පුතාව හම්බ වෙන්න ඕනේ. ආ ඒ කිව්ව සර්? දැන් අපි හම්බෙලා නැවේ. මොකක් හරි ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක් නෙමෙයි. මට පුතාට කියන්න දේවල් ටිකක් තියෙනවා. විශේෂයෙන් කතා කරන්න ඕන දේවල් ටික. පුතා කොයි වෙලාවටද මට හම්බ වෙන්න පුළුවන්? එමනම් සර් අපි අද හවසම හම්බෙමු. මේ මට පුතාව තනියෙන් හම්බුණා නම් තමයි හොඳ. කමක් නැහැ සර්. මම තනියම එන්නම්. මොකක් හරි පෞද්ගලික කාරණාවක්ද රාජකාරී කාරණාවක්ද? අපි ඒක පුතේ හම්බ වෙලාම කතා කරමුකෝ. ओके सर हरी मंगे ना होंदाई पुते तेरुवन सर नहीं सर नहीं देखा ताकि रुवे कद कैसे क्या महापुर खंबे नोड़ किया ना ඉතින් හම්බෙලානේ අපි ආවේ පොඩ්ඩක් කතා කරන්න ඕනෙලු මට නම් හැබැයි ඔය සර් අල්ලන්නේ නෑ ඇත්තට සකෝගේ ලෝකය මේ තුන්වනදා සිට සතිය දිනවල රාත්‍රී 8ට සිරස ටීවී තුලින් බරට වැඩ වගේ ආ අනේ ඕ මැඩම් මේ ෆයිල්ස් ටික අප්ඩේට් කරලා ක්ලෝස් කරලා තිබ්බම ලේසි මහිම අද නේද කොත්මලේ යනවා කියන්නේ අනේ ඕ මැඩම් ඒත් බස් එකට තව වෙලා තියෙනවා ඒ නිසා මේ ටික ඉවර කළාම යනවා බස් එකට තව ටයිම් තිබුණට ටිකක් වේලාසනේ යන්නේ කොහොඳයි මොකද අතරමඟදී යන්න බැරි මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම ඒක නම් එහෙම තමයි මැඩම් වැඩේ ඉවර කරන එක හොඳයි එවනට අනවශ්‍ය විදියට මහන්සි වෙන්න එපා. මොකද කොත්මලේ කියන්නේ සෑහෙන දුරක් නේ. ඒ වගේ ගමනක් කලින් සැලසුම් කරලා යන්න ඕනේ. අනේ thank you madam. දැන් මහිම ඕෆ් වෙන්න. ওই වැඩ ටික මන්ඩේ ඇවිල්ලා කරන්න. කමක් නෑ madam. මට මේ ටික ඉවර කරලා ගියොත් ලේසි. ළමයෝ කොත්මලේට තමන්ගේ වාහනයක ගියත් පැය 4ක් යනවා. ඔයා බස් එකේ ගියොත් පැය කීයක් යයිද? උන් ලේට් වෙලා ගින් හරියනවද? මැඩම් කොත්මලේ ගිහින් තියනවද? කොත්මලේ ඩිරෙක් ගිහිල්ලා නැහැ මහිම. හැබැයි කොත්මලේ හරහම නුවරේ ගිහින් තියනවා. ඉතින් ඒ නිසා මම දන්නවා කොච්චර ටයිම් එකක් යනවද කියලා. ඒ වුණාට අපිට නම් පුරුදුයි මැඩම්. මොකද මම කැම්පස් යන කාලෙත් හැම සිකුරාදාටම ගෙදර ගියා. ඒ වුණාට මහිම දැන් ඉස්සර වගේ නෙමෙයිනේ. රටේ තත්ත්වය වෙනස් මේ කොවිඩ් ප්‍රශ්න නිසා. ඔයා කෝකටත් කලින් යන එක හොඳයි. ඔයාට කවුරු හරි මොන හරි කිව්වොත් මට කියන්න. දැන් ඔය ගෙදර යන්නකෝ. අනේ thank you madam. මාත්‍යා කොහෙද යන්නේ? මම පොඩ හන්දියට ගිහින් එන්නම්කෝ මැනිකේ. මේ හදිසියම? ගෙදර බඩු මුට්ටු අඩුපාඩුවක් නැහැ නේ හදිසියම යන තරම්. නෑ ගෙදරට අඩුපාඩු බඩු මුට්ටුවක් ගේන්න නෙවෙයි. අර දේවදානි ගැනත් බලාගෙන ඉන්න කියලා. ඒක සෙනසුරාදා කරනවා කිව්වනේ. තව මොනවද බලන්නද? මට හන්දියට ගිහින් එන්න උවමනාවක් තියෙනවා මැනිකේ. මොකටද? මං ඒක ගිහින් ඇවිල්ලා කියන්නම්කෝ. මේ මොකද මේක පාරටම ඇති වෙච්ච වෙනස?
වෙනසක් නෙමෙයි මණිකේ. එහෙම හිතන්න එපා. මං හන්දියට ගිහිලා එනවා. හරි හරි. මහත්තයාට කියන්න බැරි නම් මං අහන එකෙන් තේරුමක් නැහෙනේ. ඒත් මට දුකයි. මෙච්චර කාලයකට අපි දෙන්න එකතු වෙලා ගත්ත තීරණ අද මටත් නොකිය අපේ මහත්තයා තනින් ගන්න හදනවා. මේ නැහින දෙහින කාලේ මොන තීරණද මණිකේ? මම කඩේට ගිහිල්ලා දේවදානි ගැනත් බලාගෙන ඉන්නම්. තව අපින් කෙරෙන්න ඕන මොනවා හරි යුතුයකම් එහෙම තියෙනවද දන්නේ අද ගමේ යනවද? ඔව් දැන් යන්න හදන්නේ හොඳටම පරක්කු වෙලා. ගෙදරට ගිහින් බෑග් එකත් අරයි යන්න තියෙන්නේ. මේ සඳුදා එනවනේ නේද මිස්? එනවා. ඇයි එහෙම හුවේ? නෑ ඉතින් මේ මෙහෙ තියෙන ප්‍රශ්න දැකලා මම හිතුවායි මිස් වැඩට ඉන්නේ නැති වෙයි කියලා. ප්‍රශ්න නම් තියෙනවා තමයි එස්සෝ. ඒත් ඉතින් මං ඒව අභියෝගයක් හැටියට බාර ගන්නවා. කීයටවත් ප්‍රශ්න නිසා නම් ජොබ් එක අතාරින්නේ නෑ. බලමුකෝ එන හැටියකට මූණ දෙන්න. ඒක හොඳ අදහසක්. මම මිස් දැක්ක පළවෙනි දවසේම හිතුවා මිස් අපේ කුරුළු මැඩම් වගේ කියලා. ඒක හරියටම හරි. කෙනෙක්ව තව කෙනෙක්ට සමාන කරන්න බෑ සෝ. මොන මොනවා හරි වෙනස්කම් අපෙත් ඇති. අපෝයෝ වෙනස්කම් ඕන තරම් තියෙනවා. ඔය අහිංසක පිනුමයි කතා කරන විදියයි ඔය කිසිම දෙයකට සැලෙන්නේ නැති ගතියයි අන්න ඒ ටික මිස්ගේයි අපේ කුරුළු මැඩම්ගේයි සමානයි කියලා මං හිතන්නේ. එහෙම වෙන්න ඇති. අනේ එහෙනම් සඳට අනිවාර්යම එනවනේ මිස් මේ. යන්න. හා හොඳයි. ආ මිස් මිස්ගේ ගෙවල් පොත්මලේ කිව්ව නේද? ඔව්. මම අහලා තියෙනවා ඔය පොත්මලේ පැත්තේ හොඳ කිතුල් පැණි කිතුල් අකුරු තියෙනවා කියලා. මිස්ට පුළුවන්කම තියෙනවා නම් මට කිතුල් අකුරු ටිකක් ගෙනත් දෙන්න ඕනේ. එහෙනම් ගිහින් පුස්සන්න මිස්. පුස්සන්නයි. සකෝගේ ලෝකය මේ තුන්වනදා සිට සතිය දිනවල රාත්‍රී 8ට සිරස ටීවී තුලින් එනේ බලා ඉතින් කපනවා කපනවා ඉවරයක් නැහැ මේක කාන්තාරයක් කරලම දාපල්ලා යරත් මහත්තයා මේ කොහෙද තකහනීම යන්නේ මං යනවා මේ උඩහට පොඩ්ඩක් ගිහින් එන්න පොඩි වැඩකට මේ යරත් මහත්තයලා ගෙදරට පොලිසියෙන් ආවල් නේද ඔව් ඔව් මේ මං ඉස්කෝලේ ගන්නපු දරුවේ හොඳ ගෝලේ මං මෙහෙ ඉන්නවා කියලා ආරංචිලා බලල යන්න ආවා හැබැයි ඉතින් මේ අපට නම් ආරංචිනේ වෙනස් විදියකට කිව්වේ අර විජේරත් මහත්තයලා ගෙදර හංගගෙන ඉන්න ගෑණු ළමයා අන්න ඒ ගැන සෝදිසි කරන්න ආවේ කියලා අපිට ආරංචි. අපේ ගෙදර හංගගෙන ඉන්නේ ගෑනු ළමයා. ඕවර විජේරත් මහත්තයාගේ ගෙදර හංගගෙන ඉන්නේ. ඔහෙලා හිතන්නේ අපි ගෑනු දරුවෙක් ගෙනල්ලා ගෙවල් වල හංගගෙන ඉන්න අපි පාතාලේ වැඩ කරන මිනිස්සු කියලාද? අනිත් එක අහවල්ලේකටද අපි ගෑනු දරුවෙක් ගෙනල්ලා ගෙවල් වල හංගගෙන ඉන්නේ. ඊයවිල්ලා අපේ හාමිනේගේ නෑද දරුවෙක්. අනේ මන් දන්නේ නෑ. මේ ගමේ මිනිසුන්ටත් වෙලාවකට මොලේ විකාර වෙනවා. ඒකනම් එහෙම වෙන්නේ නැති. ඒ වුණාට මුළු ගම්ම කතා වෙන්නේ විජේරත්න මහත්තයා ගෑනු ළමෙක්ව හංගගෙන ඉන්නවයි කියලා. හංගගෙන ඉන්නවා නම් ඒ ළමයා ඉලිපහලියට එන්නේ නැහනේ. ඈ? ගෙවල් වල ඇවිදිනවා. පීල්ලට නාන්න යනවා. හංගගෙන ඉන්නවා කියන්නේ හංගගෙන ඉන්න එකට. මේ මන්දා මේ ගමේ මිනිසුන්ටත් හංගන්නේ මොන විදියටද කියලා උගන්වන්න ඕනේ. විජේරත්න මහත්තයෝ ඕකට මාත් එක්ක ආරෝවක් ඇති කරගන්න එපා. මම මේ කිව්වේ ගමේ මිනිස්සු කියන කතාව. ඔහෙලගේ ඉහනිකට පැහුනේ අකලට නෙවෙයිනේ. ඒ හින්දා ගමේ මිනිස්සු මොනවා කිව්වත් ඒවා සිහිබුද්ධියෙන් අහගන්නත් ඔහෙලා දැනගන්න ඕනේ.
ඔහෙද ඉතින් මොලේ තියෙන ගස් කපන්න විතරනේ මං යනවා යන්න माने सुमान टे इन्हें माने पसंद नहीं तो कोटे महाबलान ने पुलवान ने हत्तम की बोल माही माटो आने तो पालूं माटाते हैं ना तो हमारी पसंद ना ये माटे पोरं दो किंडा मुकद्दे මම අමතක කරන්නේ නැහැ කියලා. නෑ. ඔඩිය. मठा तभी तू अभी मनु नाथ खेलीन तीर ना करने बैर ना ते पारा की दान तेर ना माँग अभी मान टकड़ा कादरे दाते ये वाके माँ अभी मनु तो मान टकड़ा कादरे है बे अभी टे खेलीन तीर ना गन दे ना ते विशा का अंदर नो मकते करानो नहीं है नेता माँ पूजा निमी शाका ने मेरे गान लीड दे नेते शाका तमाह में तेरे प्रश्न තාත්තා වයින තු ඉන්නකො කරන්න ඕනේ මොකද්ද කියලා මන් දන්නවා විශාකයි ලොයිටයි හැමෝටම දුව කරන්න ඕනේ දේ දැනගත්තට ඔයා හැමදාම කරන්නේ අමාරු වැටෙනවද දැන් අත ඔය දේවල් නවත්තන්න කරන් දෙයක් පොලේ කල්පනා කරලා ඔයා අමාරු වැටෙන්නේ නැති දෙයක් කරන්න දැන් හැමදාම සිත් දෙන්නේ පොලිසිය ගන්න ලගින් माँ मेचर कल वैध करे मोले कल्पना कर ला नेता मैं पूजा रा प्रश्न देख कर पूजा मेरी ला मेरी चीज़ देंगे गसुत पहले ගෙන්ද මං ගැන අහන්නේ මට මොනවද මේ මතක් වෙන්නේ